2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව තවත් තරගයක් මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. පැවැත්වෙන්නේ පෙරලිකර අෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම සමගයි. තරගයේ කාසියවාසී දිනාගත් අෆ්ගන් නායකයා මුලින් පන්දු යැවීමට තීරණය කළා. පිටිකරුවන්ගේ පාරාදීසයක් බඳු මහරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ මුලින් පන්දුර පහර දීමට පිටීට පිවිසි ශ්‍රී ලංකා පිටිකරුවන් ආරක්ෂාකාරී පිටිකරණයක යෙදුණා. වේගෙන් පන්දුර පහර දෙන කුසල් පෙරේරා වෙනුවට අද තරගයට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ඔහුගේ සුපුරුදු මන්දගාමි ඉනිම ක්‍රියාත්මක කරමින් වේගෙන් පන්දුවට පහර දිය යුතු මුල් පන්දුවර 10 මන්දගාමි කළා. පන්දු යවන්නන්ට කිසිදු සහයක් නොතිබූ තනතිල්ලේ ශ්‍රී ලංකා පිටිකරුවන් විසින්ම අනවශ්‍ය පීඩනයකි. පන්දුවට පහර දෙමින් කඩුළු විසි කිරීම ක්‍රීඩා විචාරකයන්ගේ පුදුමයට ලක් වුණා. දනංජ සිල්ලා වැනි ක්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වෙනකොට පිටිකරන ස්ථානය හෝ වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සිතෙන්නේ නැති එක නම් අද දිනේත් විහිළුවට ලක් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 241කට සීමා වෙද්දී ලංකාවේ කිසිම පිටිකරුවෙක් අර්ධ ශතකයක් හෝ රැස් කරගත්තේ නැහැ. ලකුණු 242ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටීට පිවිසි අෆ්ගන් පිටිකරුවන්ටද පිටිකරණයේ යෙදීම පහසු නැහැ. පළමු පන්දුවාරයේ සිටම අෆ්ගන් කඩලු බිඳ වැටුණත් ජයග්‍රහී ඉලක්කයේ පහසු නිසා අෆ්ගන් කණ්ඩායමට පීඩනයක් තිබුණ නැහැ. ඒ අනුව පහසුවෙන් ජයග්‍රහණය කර ගැනීමට තිබූ තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දියවරු පිටිකරණය නිසා පරාජයට පත් වුණා. ලංකා කණ්ඩායමේ මේ පරාජය සමගම අවසන පූර්ව වටේට සුදුසුකම් ලැබීමේ හීනයද අවසන් වෙනවා. තරගාවලියට අදාළ තවත් තරගයක් හෙට දිනේදී පැවැත්වෙන අතර මේ තරගය සඳහා පාකිස්තානය සහ බංග්ලාදේශ කණ්ඩායම් තරඟ කරනවා. ඒ තරංගයේ තොරතුරු වලින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.